මාතර ප්‍රදේශයේ උපකාරක පන්තියකට යමින් සිටියදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රධාන ශකකාර ශිෂ්‍යයා ඊයේ දිනේදී අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකාර තවත් සිසුවෙකුද ඉන් අනතුරුව පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර ඇලවෙල්ල පාර ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී මෙම පහරදීම සිදුවුණේ පසුගිය 24 වනදායි. යතුරුපැදියකින් පැමිණි මග රැක සිටි සිසුන් තිදෙනෙකු මියගොස් සිටින 19 හැවිරිදි පාසල් සිසුවාට සහ ඔහුගේ මිතුරන්ට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණා. එම සිද්ධියට ප්‍රධාන සැකකරු වූ ජාසිංහ කංකානමලාගේ සිටි නම් සිසුවා ඊයේ පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වුණා. එහිදී මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මිය නියෝග කළේ සැකකාර සිසුවා දෙසැම්බර් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවෙකු වන තුෂාන් ඉන්ද්‍රජිත් ඊයේ දහවල් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට බාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ පහර දීමේ සිද්ධියේ යතුරුපැදියෙන් පලා ගිය අනිත් සිසුවා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මේ අතර අදාළ සිද්ධියෙන් මියගිය රසිඳු ගිම්හාන්ගේ දේශය ඊයේ රාත්‍රිය නිවසට රැගෙන ආවේ ඥාති හිතවරුන්ගේ සෝසුසුම් මැදෙයි. දේහය පිළිබඳව අවසන් කටයුතු අද දින පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා රටම කම්පණයට පත් කරමින් මාතර ප්‍රදේශයේ ඇලවේල්ල පාරේ උපකාර පන්තියට ගිය සිසුවකගේ ඝාතනයට ලක් වූ සිදුවීමට අදාළ උපකාරක පන්ති ගුරුවරයාගේ හැසිරවීම පිළිබඳවද කතාබහක් මතුවේ තිබෙනවා. පෙම් පළහිලව්වක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මත වරින් වර ඇති වූ ආරවුලක අවසන් ප්‍රතිඵල ලෙස සිසුන් දෙදෙනා අතර සිදු වූ මෙම ගැටුම අතරතුර එම පටු පාරේ සියල්ලන් බලා සිටියේදී පිහිය අමෝරාගත් එක් සිසුවකු අනෙත් සිසුවාට පහර එල්ල කිරීමෙන් සුළු මොහොතකින් සිසුවා ඇද වැටෙන අතර ඔහු ලේගලමින් බිම වැටී තිබෙනවා. මේ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක් වී එම සිසුවා රෝහල් ගත කරන්නට උත්සාහ කරේ ඒ වෙලාවේ එතන ගමන් කරමින් තිබුණු උපකාරක පන්ති ගුරුවරයාගේ වාහනය නවතායි. නමුත් රසායනික විද්‍යා පන්තිය සිදු කළ ගුරුවරයා ඊට එකඟ වී නැහැ. ඒ නිසා විකල්පයක් ලෙස එතනට ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන සිසුවා රෝහල් ගත කරන්නට ප්‍රදේශවාසීන්ට සිදු වී තිබෙනවා. සිසුවා රෝහල් ගත කරන විටත් උදරයට සිදු වූ තුවාලය නිසා මියගොස් තිබුණා. සිතිය සිදු වූ අවස්ථාවේ උපකාරක පන්ති ගුරුවරයාගේ හැසිරීම ගැන ප්‍රදේශවාසීන් කලකිරීමට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ජීව විද්‍යාංශයේ ඉගෙනුම ලැබූ රවිදු ගිම්හාන් නැමැති සිසුවා ඝාතනය සිදු කළ පිරිස ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිට තිබුණවා. මෙම සැකකරුව නත්තඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් විවිධ ප්‍රදේශවලට යොමු කර තිබූ බවද වාර්තා වුණා. ප්‍රධාන සැකකරුගේ පියාව අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ තබන්නට පොලිසිය මේ අතර කටයුතු කරනු ලැබුවා. ඊයේ 26 දින එම ප්‍රධාන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේ එයින් පසුවයි. මෙම ඝාතනය සඳහා පැමිණි තවත් සැකකරුවකු වන වයස අවුරුදු 17ක් වන කුෂාන් නිම්නචිත් සමරසිංහ දිසානායක යන අයද මාතර පොලිස් අධිකාරී කාර්යාලයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය මාතර වෙලේවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුගිය 25 වනදා පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර මාතර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු මේ සම්බන්ධයෙන් සිදු කරන බවත් වාර්තා වෙනවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.